පාප්‍රේ දහය ස්වාධීන ප්‍රවෘතිය සමකෙන් ඔබ හමුවුණ මම නිමේශ චමත් සංකල්ප. මමන් කයා ලක්රුවනි ප්‍රථමින් අවධානය ප්‍රවෘතිී සිරස් තල පෙත. Cයිඩය ඇය දා හතරක් ප්‍රශ්න කරපු වල්ගේ කපිතාන්ට ඇප මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසී වැඩ නවතා නැහැ. පොරෝනා පොකුරට අදත් දෙදහස් දෙසය පනස්නවයක්. ඇස්ට්‍රස්සෙනකාවේ දෙවන මාත්‍රාවට ෆයිස ලබා දෙන්න අවධානය. අවන්සාන් සුචිට එරෙහි හමුදාපාලනයේ නඩු ඇරවේ. බෑ කොළඹ වරාය නගරය. ොම රයා ආසනයේද ගනිගැීමට ක් වූ ක්ස්පස් පර්ල් නකාවේ කවිතන්වරයා අතරං කෝට ගන්න අපාද පරක්ෂම් පපාර්තිමන්තුව අද කටයුතු කළලා ඉන් පසුව කොළඹ මාහාධක නිරිරත්ක ලැබූ ඔහුට ඇප හිමි වුණා. ඕනිමේෂන් මෙ අතරේ නෞකාවේ ඇති වූ ගින්ද හේතුවෙන් මයි විසිතුන් වෙනිද ඉඳලා ජනි මාසේ තුන් මනිද දක්වාාවූ දින දහයක් සඳහා මෙරටට සිද වූ පාඩුව පියවගන්න රුපියන් කෝටි අටසේක අතුරු බන්ධයක් ඉල්දා ඇති බවත් අමාත්‍ය අලිස් සබ්ලිමහතා අද ප්‍රකාශ කලා. ක්ටස් ක්වේ රුසියායන ජාතික පපිතන් වරයා අද කොළඹ මහතිකරණයට දිරිපත් කලා. මෙම සිදධිය තාදාලව මෙමවිට පෞ් කලික හෝට්ලක නිෝායන විින් සිතිිනව පිතන් වරයා, ප්‍රධාන ඉංජිනර්වරයා ඇතුළු පිරිසගෙන් පැය දාහතරකට අධිකාලයක් ප්‍රකාශය ලබාගත් පවයි, පොලිසිය අධිකරණයට තන් වාසිටේ. සමුද්‍රිය පරිසර අධිකාරය හා කොළඹ වරය පොලිසිය එක් වයි මෙම පැමිනිිල්ල සිදුකරතිබනේ. මෙහිදී කමිතන්වරයා රුපියල් මිියන එකක පෞද්ගලික ඇපයක් මත මුදාහරන් ලෙස කොළඹ අතරක මයිස්ත්‍රරත්වරයා නියෝග කලාා ඔහුගේ විදේශ ගමන්තතානම් කර අතර නඩුව ලබන පාලසනදා යළිකැඳවීමටන විතයි. එස් නවකාව මුදුබත්තිීම මෙහෙත්වෙන් රටේ ආර්ථිකේට් පරිසරයට දීවරකර්වාන්තයට හා විධ ශේත්‍රියන්ට සිදු වූ හානය පිළිබඳ සොයා පලන විශ්ෂචඥ කමිටුවව අද අධිරන අමත්‍යශයේදී රැස් වනා. మేవనకొట పల్లవెని అత్తూరు ම්ප ම ැට න අප වියද ච් දේල් හ ැනට සිදවෙලාතින වන්ද ලබාගීම සඳහා මරිකානු ොර් ියන හතලියෙ ඉල්ලක් ැනට කර තියෙනවා. ඒ නැවල අයිතිකරුවන්ගේ සංගම ල න තියන න්නෙක් නීතිපත්තුමා සාකච්චයිකරගෙනනවා පලවෙනි අතුරු හිමිකම්පෑම ලබාගැනීම සම්බන්. ඒ අතරතුරදි ප්‍රධාන හිිකම්පෑම සම්බන්ධය අපි කටිකුතු කරගෙනයම සඳහතමයි. විශේෂයෙන්ම කමිටු පහක් තෝරාගෙන තියනවා. අද අපි ීරණය කළ ගරු මීති පපත්තුමාගේ ඉල්ලිීමක් අනුව. ඇත්ත වශයෙන්ම මේක පීඩවට පත් ව ති න නවා. ත වන්ඩිඉල්ලීම සඳහා ක්‍රමවේදයක් ශකස් කරල ගන්ට. පරිසරයට වෙච්චහානය දීවර ජනතාවට වෙච්චානිය ආර්ථිකයට වුණු හානිය මෙ සියලුම චේත්‍රවලට අපි කමිටු පත් කල්ලා තිබුණන් මේ ශේත්‍රවලට අයිති නොවන කෙනපුුට ජම්හානයක් සිදු වෙලා තියෙන පුුව. ඒය අනුව අද දවසෙත් තවත් කමිටුවක් පත්කල්ල වරාය නාවික අමාත්‍යන්සේ අතරේ කළ ඒකම්බරයකි යටතේ. වෙනමම ස්ථානයක් වෙනම දුරකථනාංකයක් ලබාදීල ඔවුන්ට යම් හානියක් සිද්ධවෙලා තියෙනවවා. ඔවුට පුළුවන් ඇවිල්ලා ඒක ඉදිරිපත් කර ඒ ඉදිරිපත් කරම අපිට පුුවන් ඒයටත් ඒකට අවශ්‍ය කරන්න සහන ලබාදීමට කටයුතු කරන්න. නෞකාේ ඇති උගන්න හේතුවන් බලපෑමිට ලක්කූ උතිවරජනතාවට වන්ති මුදල් ලබාතෙනෙක් රුපියල් පදහසේ දීමනාව ලබාදීම අද අරම්භ කළ පව රජචමාත්‍යයකචන විජ්‍යස්සේ ක්‍රමාතා ප්‍රකාශ් කලා. ඔවුන්ට තාවකාලිකව ඒ අහිමවෙ චාදායම වෙනුවෙන් ලබාදීමේ වන්දිය ලබෙන තුරු රුපියල් පන්දාහක දරීමවක් ලබාදීම කටවු තදවසියා රම්භ කල තිබෙන. විශෂ ගම් පහ දිස්ත්‍රික්කය පමණක්කේ සඳහා ලක්ෂ හාරසිය අනු පහට වැඩිමුදලක් පහහා ාණඩාගය හහා දිස්ත්‍රික් ලකම් කාරයට ලබීමම සලස්සලතියනවා දීවර දෙ පාර්මේන්තු නිලධාරට පපදස්තවා දුන්න. ඒ දවර ආත්‍රාාවල දැල්ලාම් පන්න හනයට පත් එච්ච. ඒසිියලු දෙනාටම ඒ වශ්‍ය දැල්ලාම් පන බදීමම කටයුත්ත කරන්න කියෙ යි වගේම පි පසුගේ සැනුවාදන්දලා මීගම කලපපු නැවතවතක් ෘතලයන දවරටයතුවන තවමත් ල්ලාසන්න කොටසක් විතරයි දීවර කටයුතුවලට හනම් කලාපයක් බට පත් කලතිය නමුතයි බලාපොත්තු අධරෙන් අදියර මේ මුලු කලාපේම පරික්ෂාවල් ලක් කරලා ාහලුම් වැටලතිනොනන් මුහදු පද්තිට ඒයි ඉවත් කරලා සදුසවිදියට ඒ කටදු කරන්න. නැව පහත්තිය නොවත ඒ නැව් පහෙම්ම විමස හෙම තත්තවත්තිය නතුගේ ඇවල තත්ති බුන්න නොත් යම්කිසි යමම් පඩිපඩි පෙස්තරතියෙනවා එතරන බානක්කම දේතම් නව ක්‍රවාහ්‍ය සඳහාාවිච්චි කරන නවිකතයමකඒක හරියට තාර ලගදයක් හරි ගන තැල්වදයක් ටොට ඒ නාවිකතල් එන තත්ව තමකට පෙනෙනෙනහ ද ඒක ආවත් ඒකකාානය කරන්නකි සූදානමින් මධ්‍යම අධවකී මාර්ගයේ ගම්පා කොටසේ ඉදිකරීම් නවතා ඇති බවට පලවන භාර්තා ප්‍රතික්ෂප කරනවා කියලා මාමාර්ග අමාත්‍යංශයේ ලකම්වරයා නිවේදනය කරනවා. මන්තිම අධවගේ මාර්ගගේ කනවත සිට මීරිකම දක්කා කොටසේ සංවර්ධනය කටයුතු නිසා ගම්පහ සහ අවට ප්‍රේශ ගන්වතුරින් යට වූ භවවිත මාධ්‍යවාර්තා පලවනා මේ පිඳව ත ෝ ටන් පාන්දු හතාගේ ප්‍රධාත් පෙන් සාකච්ාවක් පවැත්වනු අතර ජලය බැස හම් සඳහා ඇති කානුපද්ධතියහා ඇලමාර්ග ප්‍රත්තාංස්ක කරනය නොකිරීම පිබඳ අවධානේජම වුණ. අධවේගේ මාර්ක ඉදිකිර හේතුව ගන්වතු ඇැවීම හැකාව පවතින් ේදයන්න පිබඳව මසාකච්චවේද විමසා බැරුනා. අධිවගේ මාර්කය තැනීමට ප්‍රථමෙන් සිදුකල ශක්්‍යතා අත්්‍යනේති හඳුනා ගත් ජලකලමනා කරන්න වැඩස හන නැවත සමාලෝචනය කිරීමට මෙහිී සාකච්ාකිරුණා. අධවගේ මාර්ගෙනනිසා ජනතාවත පීඩාකාර තත්යක් ඇතිවන්නේ නම්. ඒවා මගහරවාගැනීමට අවශ්‍ය පියර පිල් බඳවද අවධාන ජම උනු පයි මහහාමාර්ග මත්ත්‍යශෙෂ සඳන් කළ. එසේ නොමැතිව මන්තම අධවගේ මාර්ගේ වැඩ කටේතු නතර කිීමේ සිදු තීරණයක් කෙන නොමැති අතර, කඩවත සිට මේරික්ම දක්වා කොටසේ සංර්තන කටයතු අකණ්ඩව පවත්වාගෙනන බවට, මහමාර් ගමත්්‍යශේ ලේකම්වරය අවධාරණය කරනවා. කரோ වසගතය හමුවේ ජනතාවට ලබාධෙන සහන පිළිබඳ அது කැබනට මඩල් ැස්වීමේදී පුළල් වශයෙන් සක්ඡාබට ලක් වුණා. කනිජෙල් ිල දේශය ආර්ථිකයේ ශක්තිමත්කිරීම සෞ්‍ය හා සුභසාධනය ඇතුළු කරුණු රැසක් මෙහිදී සක්චාකරලා තියෙනවා. අද කතාකර ගලීමම සාල් මල අඩුකිරම පිළිබඳු අවර්ශික යාමාරග ගන්ඩ අවශ්‍යයකිවා ඒවාගේම කොවිට ප්‍රශනය ගැන කතාකරා වෛ්‍යවරුගේ ප්‍රශ්නය සේවකයන්ගේ ප්‍රශ්නේ ආහාර මල අඩු කරන්ඩොන කියෙලොයි මටව හරි ඒවාගේ ේවලතමත කතාකරේ විශේෂම අපි කාපනික ොහොටික නිස්පාතිනනිකරන්න පුුවන්තරන් අඩනම මස්කන්නට එ පිළිබඳත මද කතාකර. අන්ඩුවත්ටන පක්ෂට අනතුරුවන් වනවා කඩගෙන යයිදන්න දෑනනෑ කවුරුවත් එහෙමන අපි පක්ෂේ පේ ආ්ඩුයේ එකේ පක්ෂ විල් ප්‍රමාණය තියන එකක මත තියනවා පිගනා. ගැටේ ඇර සෞක්‍ය ශේෂ්‍රයයින්ටඒ සේවා වෙන යම් කිසි අතිකාල දීම නාගවනු වැඩිපුර ගැවීමක් කරන්න ෞ්‍ය සේවේ අයගේ විශ්්‍රාම කාලය හට හතර දක්වා වැඩිරන ගේ තීද තමයි ග වැඩම කිල දන දැට වැඩීමමත් දෙන්න කල්පනාවක් නැනුත් ස්සරහට කතතාල පිුවට ගතත් දවත්ව අපි ගන්න මේකන්න වශ්‍ය පොර හම බද ග ල්ලීම මත්රයි වගේ අප කැිනට මන්ලේ පි ද චා . පන්දාහේ දීමනාව තවත් ප්‍රමාණකට වැඩිල්ල දෙන්නගෙන යෝජනවාද අනුමත වුණා ඒගැනි සමුද්දිි ලාබින්ට අමතරව තවත් මේ සඳහා සුදදුසස්වායට ලබාදෙන් අඩුව අදැම් ලාබියයට ලබා දෙන්නනකිිල් සාකච්චාරා ඒය වගේම දීවර ජනතාවට ලබාදුන්නට අතිරේකව තවත් කරවල වලීමට ඒවගේම දැල්ලාම් පන්නවල ඒ කටයුතු කරණයටත් ආධර් ලබා දෙන්නෙ කෙින්. පසුගිය සෙනසුරාදා කොරෝුණ මරණ හැට හතක් වාර්තා වෙලා තියෙනවා කියලා සෞඛ සේවා අධ්‍යක්ෂ ජනවල්වරයා අද තහවුරු කළා. එවගේම කොරෝනා පොකුරට අදත් ආසාධතීන් දෙදහස් දෙසය පනස් නවතෙනෙකු එක් වනා. මෙරටින් වාර්තාාවන සමස්ත කොරුණා ආසාධිත්‍යන්නි සංක්‍රාව නිලක්ෂ විසි පන්දහස් නම සිවිසි දෙකක්. හල්කතවාහ අතනමදී ප්‍රතිකාරමධ්‍යස්ථාන් වවෙල තිස්තුන් දහස් දෙසේ පනස් පස්තිනිකු ප්‍රතිකාර ලබින් සිටිනපා. ස්වේලපුූ සංඛ්‍යාව එක්ලක්ෂ අනූ දහස් හරිසි හැටහතරක්. පසුගේ ජූනී දුොළස්සනදා කුරුණන අමරණ හැටහතක් තවරූ බව සෞඛසිවා අධ්‍යක්ෂි ජෙනරල්වරයා අද සඳහන් කළලා. යනුව මෙනට සමස්ත කරුනවරණ සංඛ්‍යාව දිදහස් දෙසියතුනාක්. වසංකතරෝග විද්‍යා එක්කමකින් කුරුණා මරණ පිළිබඳව ඉදිරිපත් කරන වාර්තා. යාවත් කාලින් නවන ෞද්්‍ය පසු ලසීමමවතලදී විධ පාර්ශභ චෝතනා එල් කලා. මෙහිතුවෙන් කුරුණා ආසාධිතව සිදුවන මරණ කණමින් වාර්තාකිරීමට ප්‍රමේයක් සකසා ඇති බව සෞඛකසිේවා අදක්ෂන්රල්. දහස ෙකුණු ර්තන හතා පවසෙනා. මීට ප්‍රථම අප විසින් දෛනෙකුව මරණ වාර්තාකර ලැබේ සමස්ත රෝගීන් පසුගිය දිනවල අපි අද දින සිට මර්ණ වාර්තා කරන ලබන්නේ පසුගිය පෑහතලි සට තුළ සිද වෙන දිනයක් ඇතුළට සිදුවන මරණ සියල්ලම අපිවාර්තා කරන්න දැන් ක්‍රම විද්‍යා සකස් කරල තියෙනවා ඇතකොට අපිට පෑහ විසි අතරත් පෑහතලි සටක් තුළ සිදුවෙන සියලම වරන්න අපි වාර්තා කරන්න කටයුතු කන්නවා. න්නත් කරන වැඩසට අනත මේ වන විට සාර්ථකවසිදු කරනවා. සයිනෝෆාම් එන්නතේ පළමු දෙවන හා ස්පපුට්නික් වී එන්නතේ දෙවන මාතාව ලබාතීම අදධ නේදී මධ්‍යස්ථාන කීපේකදී සිදු කෙරුණා. මෙ අතර එන්නට ලබාකිනීමට පැමිීමට නොහැකි එක්ටැන්ව නිවෙස්වල සිටින වයස්ත පුදතුලන්ට එන්නත් ලබාතීම සම්පන්තින් පළත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට මේ වන විටත් උපෙස් ලපාති ඇති බව සෞඛෙ සේවා අධ්‍යක්ෂන්වල්වරයා සඳහන් කළ. කොවිෂල් දෙන්නතේ දෙවන මාත්‍රාව වශයෙන්, ෆයිස් එන්න ලපතීමේ හැකිියාවස්ොයා පිලීමිකිරහි අවධානය ජම වී ඇයි රජචමාත්‍ය මහචරය චාන්න ජයසු මනමතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්න්ධය කළවම සීමකද ඒ මතේී ඇත්තේ ගැටලෝකින් ොරව එන්නත් පරග දෙකින් මත්‍රාධික ලපාතීමට හැකිවන පවයි. එය අනුව කොවිශීල් එන්නත පල්මු මාත්‍රාව ලෙස ලපාති දෙවන ාත්‍රාවලෙස ෆයි එන්න තලපාතීම කැටලුවක් නොන පව. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්ෂච්චික් වන මහචාර්ය. ෙ චන්ඩෝ ක්‍රවියටෝ පවස ඇතිබව මහචාර්රුවත් චන්න ජයසුම නමතා, සෞක සේවා අදක්ෂ ජෙනරාල්වරයාවිත යවු ලිපියක තැක් වෙනවා. මේ සම්බන්ධෙන් මෙරට පහන රෝග සම්බන්ධ උපදේශකම්ටුවේ මතය කණනමින් තමවිත ලබාදරලිසයි, ලිපියමගින් චන්න ජයසුම නමතා සෞක සේවා අධදක්ෂ ජෙනරල්වරයාකින් ඉල්ලා ඇත්තේ. ೋ ರණ ನ ක් ಸದು ඇති ೌಕ ේ ಯක්ಷ ಜನರಲ್ವರ ಾರು ಕරති බෙනවා. මෙම ರන ಸಿದು ඇ ರಜජ ರ ಪರ್ තු ುತ್ಳ ೇ දැක් ವ್ೆ. ೈයි ರುදුು ැಟ හ ඊට ಡಿ දಗಳಯ ಹತಲಿಸ್ಪಾක් ವರදු ತಿಹ ಪಣස් නವ අතර පුද್ගಳಯන් ಕොළ ಹක්್ಸහ, ೌರදුು ತಿಹට අඩු එක් පුද್ಗಳೇක, ಕೋರೋಣ ආසාධනೇವීමෙන් ජීවි තක්ಷයට පත්್ಪති ෙනවා. ෝක වෙන පොලේ දැනට පාතින ත්වය අනුව ශ්‍රී ලංකාවේ තෙල්මිල තිරණය කලා කියලා, ප්‍රාච්ච මාත්‍ය ජිත් නිාටි කප්්‍රාල් මහත්මයා ප්‍රකාශ කරනවා. ලෝක තෙල්මිල අනුම ීරන ගත්්බවයි මධ්‍ය හමකට එක් පින් රාච්ච මාත්‍යවරයක් කියයා සිටි මේ සන්ය තත්මති ඇමතිතුරුන් ප්‍රසක් නෙවිදියට අදහස් පල කලා. මේ වෙලාවේ බොහෝම කල්පලාංකාරීව අවම වැඩිීම තමයි කරනතිීන් විේ නිසා තවදුරට තඒක සංසූධනය කිරීමට වැඩි අවශයක් නැහැ තිෙවුණක්. ඉදිරිකාලයේදී ෝකයේ තෙල්මිල අඩුනා ඒගැන අපිට සලකළ බල්ල යම් ජස්පට ක කරන්න පුුවන්වෙේ ඒවුණ අපි දැනට තිරනය කරළ තිෙන්නේ තෙල්මිල ස්ථයිව පවත්වාගෙන යම සඳ අරමුදලක් සකස්කා තුට තෙල්මිල සහරවිට අඩු නොතින් ලෝක ඒ අඩුවෙන මුදල යම් අරමුදලකට දරකරලා ඒ අරමුදල ඔස්සේ ඉදිරියේදී අවදුරට වැඩ් නොතින් ඒ වැඩි නොකරන්නට අපිට කටයුතු කරන්නට පුළුවන් වි කියර බයි අප විශවාසය තෙල්මි වැිකර මුල ැමෙන්ට මන්ලේ සාචර තකට ැබෙ ක්කරන්න ැෙට න්. පක්ෂත්තඒ ආරක්ෂ කරන්න එනිසා ම තන්නන්නේ මේක මයි ඇත් තත්වය කියලයි ම විශවාස කරන. ඒෙල් විල එන්න වැඩනට ලෝකව වද පොලේ ිල තනිනුවම රජ දරන්න ටමාව ජ ොහ කාල කල්ල නටය ැන් අපිත් ඒක ජාතියක් වස එකක න්නට අපට රජට හක දන්න න ම රජව ල දරන්න නතාවන්න කැමත්. දන්න තීරන නෙේ තනතාව ඉතාමත් අමාරුතැනකින් නයකන කි දන්න. ජනතාවක පැත්තෙන් මේ කො විඩ්ඩානමේ මන්ගේ ජීවිතනතුරේ ජනතාවගේ එදිනදා ආදදාමනැතිව ලදදින නාවත් ඉතාමත් මාර ජනක ඉන්නයි කියට කාරනාවරජ දන්නවා දේකගනි සා පිහිතනවා. ඉතාමත් එක්බට තෙල්මිල පහත පවැටනකොට තෙල්මිේ සහනේ අනිවාරීමම ජනතාවට ලබාදෙන්න්නඩෝන. ස්නා හිර පලාාත් හටපුූ ආ්ඩුකාර අසත් සාලි මතා සම්බන්ධ විමචනයට අදාළ කටයුතු අවසන් කරලා තියෙන ම කියලා නතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරනයට අද දැනුම් දුන්නා. අපාංි පරීක්ෂණය දෙපර්තමිදතුව මින් අත්තනංගුවට ගත්ත අසසාත් සාලි මහතාගෙන් රන්ඳපාගෙන ප්‍රශ්ණ කරෙනවා. අසත් සාලී මතා සම්බන්ධ විමර්ශණන අවසන් බව නීතිපති ර බඩුවෙන් පෙනනිස්සිට ජ නියෝ ො ස් ල් දිිප පිරි හ ේෂ් ි න්. ക . හ ්‍රදේශ දි ට එල්ල කල පහර සන්ධයෙන් සැකරට එෙ තවදදුරටත් මචන කරන බවද ේදී ප්‍රකාශ කියරුණා. පෙත්ස සලකා ැලීම ලබන විසි අටපනධතෙක් කල්තැබුණ. ල නන දේශ පති ෝ ර්දන එන්නත් ලබාදීමේ වැටස්ථානේද. එන්න ලබාදන් අයගේ මලකන ගල පොලීසිේ පද කොට්ාසිට භාද ෙස ගල්ල මහ ාත් අධිරනය දකුණ පළත් සෞකේ වාධ්‍යක්ෂවරයාට අධනයෝග කලා. ගබඩාරතිබූ එන්න ප්‍රමාය සහ ාවිතර තිරව එන්න ්‍රමා සබන්ධය තුරතුරද විමක්ෂ ශි ලබද ෙස ත් ප යොක කලා. ලද ්‍රක් ෝකේ කාර යාලද කොවිශල් දෙවන නාත්‍රාව ලබද ිනිද ඇති බව කියන අක්‍රම කව සම්බන්තු කරන පක්ෂට දලවන්න නෝගයකත්රයි. උත්තර මුහදකරපු විශේෂ මෙහම කින්රුපියල් කෝටි හතකට අසන්න වටිනාකමකින්යුත් කේටලකංචාතෝකයක් එක් සැකරුවන් තුන් දෙනෙක් නාක හමුදා භාරයට අරකෙන තියෙනවා. හද ප්‍රදශේ ම ශෂ මහම සිදු ර ති වා ෙරල ච ති හතයි ෑන් පන්සේක පමණන ප්‍රමණයක් සමග ඩිංගි අත්‍රාවක්කා සැකරවන් තියෙක නවි හමුදා හරට ගැනා. ඩිංග අත්‍රාවේ ප්‍රහණය කළ ගංචා ෝනි දෙක් පලම ස්වා නැති අර සැකරවන් තුරතුර මත සිදු ක වැඩිදුර පරික්ෂාාවේද හදට ම තිබ තවත් ේරල ගංා ෝනි හයක් වාැන්ා. ාත්‍ර මහොදසීමාවේදී මෙම කේරලකංචාත වගේ ජවාරම්කරුවන් විසින් ඩිංගි අත්‍රාවට ලබා කියෙන ගොඩ බිමට ගැනීමටඋත් සහ දරාති බෙනවා. සැකකරුවන් වයිසෞරුදු විසි අටත් විසිනවත් අතර පේදුරුතුරුව සහ අච්චවේලි ප්‍රදේශවල පදිංචිකරුවන්. ගිරිවුල්ල හඳපාන්ගල ප්‍රදේශයේ නිදන් හැරීමට සම්බඳධ වූ කාන්තාවක් ඇතුළු තුන් දෙනෙකු අතරං ෝට ගන්න පොලිසිය සමත්තුනා. ලෙස අත්තනං ගඩ ගෙනැතේ අබුසමියවලක් සහ තවත් පිමි පුද්ගලෙකු බව, ගිරිවල්ල පොලිසිය පැසවෙයි. නිදන් හැරීම සඳහා භාවිත කල උපරනද පොිස් භාහිි ගෙනෙති පෙනවා. පොතු වැර පදේශයේ සිට සංචරණ නීති කඩ කමින් ඔවුන් නිදන් හැරීම සඳහා මෙම ස්ථානයට පැමිණිති පෙනවා. තෙර න්නේෙ ැන් ්‍රමල් තරි වස්සමේ ජනතාවට සහතාර නොලබුණු පවට චෝතිනා ක්‍රමින් උද්ෝෂයක් සංවිධන කතිබුණනා. කරුණා ආසාධතියන් බවලවශයන් වාර්තාාව නිසා පසුගේ නම්මනිතා එම ගම්මානය වසාදමා තිබෙනවා. එහෙත් තම ගමට කිසිදු සහනාදාරයක් නොලබුණි බවයි ගම්වාසයන් පවසන්නේ. පස්ස ඔුන්ට රුපියල් පන්හස්සේ සහන බඩුමල්ල ෂනිකවලපතීම රාච නිල්ධාරීින් කට හිතු කලා පවුල්තුන්ේ දහ අටක්කනුවෙන් සහන බල හිම උුණු පවයි අපපවාර්තාකරු පැවසේ. ලෝකේ වදව යන සත්වයන් පිළිබඳ රතු දත්පොතට ඇතුලත් කර ඇති. විල්මුව දෙනක කරන්දිනි ප්‍රේශවී තු අල්ලපා සිටීදී බේරගෙන ප්‍රතිකාශදාා ජමුකරති වෙනවා. කරන්දිනී ප්‍රදේශය කොරුදු ඉඩමක සුනකයන් සපාකා සිටේදී මෙම විල් මෝදින හම් වනා මෙම සත්වයා ගැබරතත්වේ සිටි බයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. හික්කඩුව වනචී කාරණ ලෙලිතාරින් පිරිසක් පැමිණ වනචී රැඳම් මධස්ථානක් වෙත විල්මෝදින රැගනයාමට කටයුතු කලා. ට පොල කොස්කු ප්‍රදේශය කුදු ඉඩම් ආශිත ලදුක ඇැවල මෙම විල්බුවන්චි වත්වෙනවාා. කොරනාා වසංගතයක් එක්ක අතිශයීෙන් දියුණු රටවලට පවා සංචරණ සීම දිගින් දිගට පවත්වාගෙනයාම අසීරු වෙලා තියෙනවා කියලා අමාත්‍ය නාමල් රාජපක්ෂම හතා ප්‍රකාශ කරනවා. කුසගිනි නිවමූ ප්‍රජාසත්කාරක වැඩසටහනේ කොළඹ දිස්්‍රීක් නියූ ්‍යාප්‍රතියට එක් වෙමින් තමයි අමාත්‍යවරයා මේ බව කිව්වේ. ොම ස්ට්‍රික්ක ඩ ආදම් ලපී පවල් හ ියලි ආහර ලබාදීම අද සිදු කරුණ. එරන නිස් ග ස් ඩ රේීති ුඩ ල් ඇ සිද ලංකාක සංවිාන හ ස් හිර පත් ිස්ත ියෝච ොලිස්පති කාර ලෙක් යි වැඩස ටහන සංවිධර කළේ රපියල් තුන්දහස් පන්සසියක්ක් වටින ියලි ආරමල්ල සියක් වෙෙදාතීම ේදී සිදු කරුණ. ස් ච පොලිස්පති ේශමන්ඳතුතිෙනකුන් ගුඩ ල් ඇබ ද ල ක සංවිධන භාවති කමල් අබේසි යන මහතතුරන්ද මෙමවස්ථාවටෙක් වුණා. මේ සංතර්ණ සීමත් තුළ රටේ යම් කොටසල්. තමන්ගේ ආදාෑම අර්ද වශය නෙවෙේ පූර්ණ වශය නහිකිවෙන්. යම් නීති ක්‍රියාත්මකවෙනි ඔබේ ආරක්ෂාප්‍ර මසාස. තවත් කාගවත් මානසික ආතතියක් සංහිද වන්න නෙවෙයි තෙහින්දත්. එක බියෘත කරාම විල් බැරෝගක් කරන් එඩියට එෙන්න්න අවශදතාවයක් නෑ ඔබ ඒ තුලින් ඉසි කෙනෙක්ට සහයක් ලැබෙන නෑ. ඉතාමත් ඉක්මනට මේ කොවිත් දහට මේ ්‍යාම්ති්‍ය පාලනය කරන්න යන ගමනක් තුළ. සෞඛ්‍ය අංචයන් මෙ තුරහනා කියර කියෙන තාත්කල්, ආරක්ෂිව තමයි මේ වැඩකටතු ක්‍රියාත්ම කරන්න. සිින්දවෙන්. මේ වෙෙලාවෙ හැටියට යම් අසර්ද භාවට පත්තලා තියෙනවා තමන්ගේ දයිුනික වේතය හම්බ කරගඩ බැරවීම නිසා. ඒසා රජ විසින් සමුෘදිලාවන් සසා නිකුත් අය සහ පුුපැල් පන්දහසක දීවනාවක් වෙදදි ලබාීරතිනවා ඉත් වැඩි වනත් වශයෙන් ඉදිරි යේද මේ කොළමනකර සා අට ප්‍රදේශවල තියෙන සුපරි වෙලල් සැල්වනි බාන්ට මිලදිීගන්න අයට මේේ වෙලාගසරන වෙලාග අයවනුවෙන් බිස්කට් පැට්ටක් හරි පරිත්‍යයක් කරන්න පුළුවන් කොමේදයක්ක් මයි ආරම් වෙලා. ඒ ගතුම බාන්් ශ්‍රී ලංකාක පොලිසියේ ප්‍රජා පොලි නිධාරීන් විසින් ඒ අවශ්‍යගේ අතර පත්කිරීම තමයි අද්‍යවසේදේ සංකේදවත් කලා රම්භ. කොවි-19 අර්බදය හමේ රුදෙර සංචිත පාත්වාගන යන්න පරිත්‍යාගශරින් ලබාදුන් දායකත්වය ඉදිරියටත් අපේක්ෂා කරනව කියලා හදර පාර්විලේන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂමන එදිරි සිංගම මතා ප්‍රකාශ කනවා. ලෝක රුදිර පරිත්‍යාගශවලින්ගේ දිනය අදට යති තිබෙනවා. එහි ජාතිකොත්වේ අද පැවැතුන්නේ නාරහි පිට ජාතික රෘදිර පාරවිලේන මධ්‍යස්ථානයේති. A PHෝ ලෙස රුදිරකාණ්ඩ ඇතිබවස හකත් නොබිල් තයාගලාපී මොස්ත්‍රියයා විද්‍යාඥ්‍යකාල් ලෑන්ඩ ස්ටයින මහතාට ගෞරවයක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිතානය එම තිනය නම් කරතිබෙන්නේ. රක්ට නම් වූ ජංගම රකථන සඳහා වන මෘුදුකාන්ගේ හඳුන්නාවාදීම අද ජාතික උත්වේදී සිදු කරුණා. එම බෘදුකාන්ගේ භාගතකර, රුදදිර දාහකයන් ල්‍යාපදිංචුවීමෙන් පස, රුදිර පරිත්‍යාගකරීම සඳහා දිනයක්කා වෙල්ලාවක් වෙන් කරගතැකි. එමකින් අනවශ්‍ය තදබතය අවම කරන අතර, නැවතවරක් ෘුදිරය ලබාද හැකිදි නියද කෙටි පනිවිඩයක්ක් ඔසේ ලාකිනීම හැකියාව පවතිනවා. සංචරණ සීමා පවතින කාලයේ ෘදිර සංචිත පවත්වාගෙනයමේ අභියෝගාත්මක තත්ත්වය සම්බන්ධෙන් එහි අත්‍යක්ෂ යිතය ලක්ෂමන් එදිරිසිංහ මහතා මෙලෙස අදහස් පල කලා. පසුගේ මැයි මාස මුල් වකවානයේදී අපේ ජාතික රුදුර සංචිතවල මට්ටම. රමක් කර්බුතකාරි තත්වයකටම පැන්නමුණ අවස්ථාවීී අපි ලංකාවේ රුදුර පරිත්‍යාග ශීලී මහත්මාත්මීින් ගෙනත් කඳුරුංවිධානය කරම මහත් මහත්මින් ගෙනුත් සුවිශේෂී ඉල්ලීමක් කරා මේ වෙලාව අපිට දායකත්වය සැපීම සඳහා ඉදිරිපත්වන ලෙස ඔවුන් නොමසුරුවයේ දායකත්යේඉතාම කෙටි ඉල්ලීමකින් ලබා දුන්නා ඒ නිසා වෙසක් පොහොය අවසන් වෙනකුට අපිට ඉතාම කෙටි කාලයක් තුළ රුදුර සංජිත ප්‍රමාණය ඉතාම ආරක්ෂත මට්ටමකට ලංකාකර ගැනීම හැකාව ලැබුණ.ඉතින් ඒක නැවතවතාවක් පැහැදිලි කරනවා ලංකාවේ රුදිර පරිත්‍යාගශීලීන්ගේ කැපවීම සහවුන්ගේ දායකත්ව. මෙම වසරේ ගත වූ මා සහයක කාලය තුළ අලිමිනිස් කැටුම හේතුවෙන් මිනිස් ජීවිත පලස් පහක් වගේම අලින්ගේ ජීවිත එකසිය පනස් අටකුත් අහිමි වෙලා තියෙනවා කියලා අමාත්‍ය සබී රත්නායක මහතා ප්‍රකාශ කරවා. තිිස් හදෙකු විදිලිසර වැදිම හත්තුවෙන්ඩ විසි අට තෙකු හක්ක පටස්සේටවෙන්ඩ පහලුස් දෙෙනෙකු වෙඩිතබීමම් හේතුවේන්ද මේ ගොස්ත වෙනවා හත්ලිස් පස් දෙෙකු මේ ගොස් ඇතේ ොදන්න හතු මතයි වැඩිම මිනිස් ජීවිතහායක් සිදුවීතිබෙන්නේ නැගෙනහිර වනජීවී කලාපෙන් එම සංක්‍යාව දහතුනා. අන්රාධපුොර කලාපෙන් නම දෙෙනෙකු මෙන්ම පොළොන්නරු කලාපෙන් අටදිනකද මේ ගොස්තිබෙනවා විස්සයි විේක වර්ශයෙන් මේ වෙනකොට එකසේ පනස්සට කාලින්ගේ ජීවිතක්ෂයට පත් කරලා තියෙනො මිනිස් ජීවිත අනස් පහක් අපපිටාහිම වෙලා තියෙනවා. මිනිස් ජීවිත අහිමිවීම අවම කරගැනීම සඳහා ඒ වගේ මලින්ගේ මරණ සංඛ්‍යාව අඩුකරගැනීම සඳහත් වැඩ පිර ලක් සකස්කරීීම සහහා උපදේශ ලබාදී ලති නො රාජ්‍ය මාතැන් ස ේකම්වරයාටත් වන ජීවි ජපත් ේතු අධ්‍යක් ෙනරල්ලොරයාටත් පොදෙස්දීලා ඒවකත්තාවක් ලබා දෙන්න මේක වහම අවම කර නි සඳ අවශ්‍ය කටයුතු කරන්න ගෙනෙකත් ඒ සඳහා අශ්‍ය ත්‍රීවිද මුද වෙශහ පොඩිසි උපකාරය අපි ලබාගෙනට බලාපොරොත්තින එසඟින් ප්‍රාප්‍රදාාය ස්වාධිහින පවෘතිය මන් නිමාවට පත්වනවා ප්‍රක්තිවිකශයෙන් අනතුරුව විපරම විශෂන්ගේ සමඟින් එක්වන්න. සුබ්‍රාප්‍රියක් ආබෝන් ඒදවස්වල ඇගේ ලේ වතුර වෙලා කියලා අපි හොඳටම දන්නවා. මොකද මේ කොරෝණා මාරයා අපි හැම කෙනෙක්ම ගිලගන්න බලාගෙන ඉන්න නිසා ඇගේ ලේ වතුර වෙලා තියෙන්නේ. අපි විතරක් නෙවෙයි ලෝකේම සලිත වෙලා බය බිරාන්ත වෙලා ඉන්නේ. අපිට ජීවත්වෙන්න ලේ ඕනිමයි ඒ වගේම තමයි තවත් ජීවිත ජීවත් කරවන්න අපේ ලේ ඕනමෙන වෙලාවල් තියෙනවා දැන් එහෙම තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මොකද මේ කොරෝණාව නිසා සල්ලි බැංකු හිදෙනව වගේම! අපේ ලේබැංකුවත් හිඳිලා. අපි රටි මිනිස්සු ලේදෙන්න්න හරි දක්ෂයෝ! මිනිස්සුන්ගේ ලේ උරාබොන ඩ්‍රැකිවුල ගැන අපි හලතිබ්බට! තමන්ගේ ඇගේ තියෙන ලේටික දන් දෙෙන මිනිස්සු ඉන්නවානං ඉන්නේ! ශ්‍රී ලංකාවේ කියලා බොහොමයක් දෙනෙක් දන්නෙත් නැතුව ඇති. ඒ වනාට ඒක තමයි ශ්‍රීලාංකික අපේ සැබෑම මනුස්සකම. අපි අවුරුදුත්ති්‍යයක්තිස්සේ. ලෝකේ දරනුණත්තුම යුද්ධයක පටල්ලාහිටපු ජාතියක්. අපේ රණවිරුවන්ට ඒ වෙලාවේ වතුරටත් වැඩිය ඕන කළේ ලේ! මොකද කටේම ලේ උරාබොන්න දඟලපු ලේ පිපාසාාවෙන් පෙරනු ප්‍රභාකරන් මිනිස් ජීවිත බිලිගනිද්දි! ඒ ජීවිත රකගන්න තමන්ගේ ජීවිත කැපකරපු විරෝදහර රණවිරුවන්ගේ ජීවිත රකගන්න! ලේ ඕනම වුණා! ලේ ඕන කියලා කිව්වහම අපේ රටේ මිනිස්සු ලේ බැංකුලංඟ පෝලින් ගැුුණ. පන්සලේ ඉස්කෝලේ! ලේ පරිත්‍ය කරන කඳවරු හැදනාා. සිංහල ලේද දෙමන ලේද! මුස්ලිම් ලේද බලන්නේ නැතුව මේ ස්වීලාංකික ලේ කියලා හැම කෙනාම ගිහිල්ලා! ඇගේ තියෙන ලේටිකක් දඳන්නා! තව කෙනෙක්කේ ඇඟට දාලා ඒ අයව ජීවත් කරවන්න. එතැනදි බැලුවටැහැ මේ ගහන්නේ මොනජාතියේ ලේද කියලා. ගහන්නේ සිංහලේකුටද! දෙමල කෙනෙකුටද. මුස්ලිම් සහෝදරෙක්ටද කියලා මොනම තැනදිවත් බැලුවෙන ෑ. රනවිරුවටත් ගැහවා තුවාල් ලබපු කොටි ත්‍රස්තයාටත් අපි දන්දුන්න ලේටික දුන්නා. ඒ තමයි අපේ හැටි! වෙෙනින් වටවල්වල ලේ ටිකක් හරි දෙන්නේ සල්ලි වලට අපේ අය ලේ දෙන්නේ හිතේ සතුට ඇතිකරගන්න ස්වේච්චාවෙන්ම ලේ බැංකුවකට ගිහිල්ලා ලේ කඳුරකට ගිහිල්ලා. ඒ තමයි ශ්‍රීලාංකික ලේවල හැටි. අද ලේගැන කතා කරන්න හිතුවේ අද දවස නම්කරලාතියෙන්නේ පෘදිර පාරවිලයන දිනය කියලායි. කොෝනාව ඩිසා මුළු වටම ඇනහිටල තියෙන වෙලාවකදී. මිනිස්සු අමාරුයි වැටිල ඉන්න වෙලාවකද. ඇන්ගේ තියන්න ලේටිකත් ඉල්ලනමද කියලා සමහරක් හිතන්න පුළුවන්. හැබැයි! අපේ රටේ අත්ති බහුතරයක් තුන් හිතකින්මත් එහෙම හිතන්නේ නැහැ කියලා අපි හොඳාකාරෝම දන්නවා. මොකද කෙනෙක් අමාරුයි වැටුණහම ජාතියක් ජන්මයක් කොලයක් මලයක් බලන්න නැතුව අපේ අය. උදව් පද් කරන්න හරිම දක්ෂයෝ ඒ නිසයි අපි කියන්නේ ඉල්ලන්නේ කොරෝනාව අල්ල පනල්ලෙ හරිකමක් නැහැ පුළුවන්නං ලේටිකක් දන් දෙන්න සංචරණ සීමා තිබ්බාත් පොලිසියේ මහත්වරුන්ට කියලාගියොත් ඒ වගේ දෙේකට ඉඩක්කඩක් හදල දෙයි මොකද බොහෝමයක් ජීවිත බේරගන්න අපේ ඇගෙන් ගන්න ඒ ලේබින්තුුවට දැවන්ත බලයක් තියෙනවා කියනක කොයි කවුරුත් හොදාකාරවම සහ සුද්දෙන්ම දන්න නිසා. අතත් විපරම පිටපත සුධර්මන් වදලියකොටකින්.